මැතිවරණයේ ගෙනියන්නේ ඔබතුමන්ලාගේ නායකයා සජිත් ප්‍රේමදාසමද නැත්නම් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් වෙනවද? නෑ, අපේ අපේක්ෂක ඉතා පැහැදිලි. පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ඉති අධිකාරී මණ්ඩලයේ ගත ප්‍රතිපත්ති අනුව ඉතා පැහැදිලි. අපිට ඉන්නේ එක්කෙනා. අපිට ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි. ඊළඟ මහමැතිවරණයකට ආවත් අගමැති අපේක්ෂකයා හැටියට හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න නායකයෙක් හැටියට ඒ නායකත්වය දෙන්නේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමා. ජනාධිපති මැතිවරණයේදී අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. මෙතුමා අනිවාර්යයෙන්ම මේ ජයග්‍රහණය ලබා ගන්න කියන එකත් අපි දන්නවා. अधिकारी मंडल तीन दुआ सजी प्रेमदास मेहतुमा ගුණාංගේ මතේ ඒක අපේ මතේ මේක අන්තිමට මේ රටේ රාජ්‍ය නායකයා තෝරන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. ඉතින් ජනතාව මේ අවස්ථාවේදී බුද්ධිමත් තීන්දුවක් ගනි. මොකද ජනතාව මීට කලින් රැවටිලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී ඉතා බුද්ධිමත් මේ රට පාලනය කරන්න කොහොමද කාටද පාලනය කරන්න පුළුවන්? ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ කාටද? හරි ප්‍රතිපත්තියක් තියෙන්නේ කාටද? හරි ආර්ථික ප්‍රතිපත්තියක්, විදේශ ප්‍රතිපත්තියක්, දේශීය ප්‍රතිපත්තියක් මේ හැම දෙයක්ම බලලා තමයි මේ රටේ ජනතාව ඊළඟ රාජ්‍ය නායකයා තෝරන්නේ. ආයෙ රැවටෙන්න යන්නේ නැහැ මේ රටේ ජනතාව. දෙක පාරක් දෙපාරක් දෙන්න රැවටලා තියෙනවා මේ රටේ ජනතාව. අරක දෙන්නම් මේක දෙන්නම් මේ රට ආරක්ෂා කරන්නම් මේ රටේ සාමය ඇති කරන්නම් 70 ගණන් වලින් කිව්වනේ හඳේ හාල් ගිනලා දෙන්නම් කියන්නේ. හැබැයි මං හිතන්නේ ඊළඟ මැතිවරණයේදී මොකද තරුණ පරපුර ඊළඟ මැතිවරණයේ තීනාත්මක මැතිවරණයක් කියලා දන්නවා. තරුණයන් මේ රටේ අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණයට ඒ බිම් මට්ටමේ, ගම් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ නායකත්වය ගන්නවා. ඉතින් පිරිසිදු කණ්ඩායමක් ඉන්නේ කොහෙද? කාත් එක්කද මේ රට මෙහෙවන්න පුළුවන්? මේ රටේ රාජ්‍යයක් මෙහෙවන්න පුළුවන්? ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධ ඇති කරගෙන මේ රට අවශ්‍ය කරන සම්පත් අරගෙන එන්න පුළුවන්? කාලක් කාගේ ළඟද මේ කණ්ඩායම ඉන්නේ? මේ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය. මන්ත්‍රීතුමා, දැන් අපේ රට තාමත් බම්බලොත් රටක්. මේ දීදී ජනාධිපතිවරයා සතු මුන්දේ කැලිකරුව වර්ධනය කරන්න නැවක්කව නායක හමුදා බිලියන 250ක් වැය කරලා. අද රෝහල් වල බෙහෙත් නැහැ. ජනතාව ඉතාමත් අසීරුත්වයෙන් ඉන්නේ. अंतिमट रट बंकुलास्तावक मन जात्यांतर वर्षें अभी यम किसी मतमे दायकत्वरांड बेन अवस्थावल तीयन हे भाई मे अवस्थाव नहीं मुखदी अतम बंकुल ये सजी प्रेमदास पार्लिमेंट प्रकाश खरा ඉතා පැහැදිලිව රටවල් ඉන්නවා ඇමරිකාව බ්‍රිතාන්‍යය වගේ බොහෝසත් රටවල් තියෙනවා මේ බර දරන්න පුළුවන් රටවල්. හැබැයි ලංකාව විශේෂයෙන්ම ආර්ථික වශයෙන් වැටිලා තියෙන අවස්ථාවක මම දන්නේ අපි ඇයි මේ වගේ කෝටි ගාණක් වියදම් කළා ඒ වගේ මෙහෙමකට අපි මේ අවස්ථාවේ අපි පෙළඹෙන්නේ ඇයි කියන එක අපි ඇත්තටම ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරන්න ඕනේ. මොකද ලංකාව නෙවෙයි මේ වගකීම ඇත්තෙම තියෙන්නේ. නැත්නම් ගෙවණගේ බර එන්නේ මහ ජනතාව. අන්තිමට හැම එකක්ම මේ 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 මිලියන ගාන මේ මිලියන 200 ගාන වියදම් කළා. අන්තිමට මේ බර දරන්නත් වෙන්නේ මේ රටේ ජනතාව. ඒ හින්දා අපි ඒ වගේ මේ කෙටි කාලීන ඇත්තෙම ඒ වගේ පටු තීන්දුව ගන්න එක පිළිබඳව අපි ඇත්තෙම ප්‍රශ්න කරනවා.